නමෝතස්සෙ භගවතු අරහතුූ සබ ධම්මි සුුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්ච විසාර දස්සෙ සබ්බ සත්තුත්තෙ මස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිසෙ, අතාගතස්සෙ සබ්බ්нюුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මී සුුව පටි හතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවිීසාරච්ච විසාරදස්සෙ. සබ්බෙ සත්තුත්්‍යමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙවතු අරහතු සබ්බධම්මි සුුව් පටිহাතඥානචාරස්සෙ, දසබල දරස්ස චතුවීසාරජ්්‍ය විසාර දස්සෙ සබ්්‍යෙ සත්තුත්ත මස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්සේ උතුම භාග්‍යවතුන් වහන්සීට මාගේ උතුම්ම නමස්කාරය වේවා ධම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේ ටයිති ධර්මයක් දේශනා කරටමී වෙලාවේ මාගේ මොවිින් වැරදි වචනයක් පිටිනොවේවා මිති්‍යාදුෘෂ්ටික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්රයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පූරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම දර්මය අවබෝධ කරගෙන උතුම්, චතුරාර්ය සත්‍ය ධර්මේ මහවබෝධ කර ගනිත්වා සාධූ සාධෝ සාධෝ සද්ධර්මශ්‍රාවක කාරුුණික ගුණගරුක පිින්වත්න අද දවසේදී පිංවත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තුවන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවං දේශනා කොටට වදාළ ස්වාසෝ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නට අයි. අදමි උතුන්ම ධර්මදක්ෂිනාවේ දායකත්වේගෙන කටයුතු කරනු ලබන්නේ පල්ලේමෝරුගම බුද්ජමුව පදිංචි මිහිරානිි පතිරණ මහත්මිය ඒපින් අන්ත පිරිස. අපි ඒපිංවතුන්ට ධර්මානු ශාසනාවස් අවසානේදී. පොනියාාන ෝදනා කිරීමේ අරමුණින් අපි අදට නියමිත දේශනාව අරම්භ කරන්නේ බලාපොරොත්තුවන්නේ. අද ධර්මානු ශාසනාව සඳහා පිනතුන මංම මාතතුෘකාවලෙස තෝරාගන්න අදහස් කර ගත්තා මජ්ජිම නිකායට අයත් බොහොම වටින සූතර දේශනාව. සසර පිළිබඳ. යම් අවබෝධයක් අපි භාග්‍යවතුන් වහන්සේ ලබාදුන්නු දේශනාව. මෙ දේශනාව තුළ අදාල කාරණාව, ට හිතනම බොහෝ දෙනෙකොට සම්මාධිත්තික වෙන්නට බලපාන විශේෂ කාරණාවක් වේ කියලා. එනි සාධමම මේ සූත්‍ර දේශනාව අපේ පිංවතුන්ට දේශනා කරන්නේ තෝරගත්තා. චොල්ල කම්ම විභංග සූත්‍රය. අපේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා සමයක ජේතවනාරාමයේ වැඩවාසේ කරන කාලී සිදුකරපු දේශනාව. දවසක් බුදුරජාණන් වහන්සේ හමුවට, සුභ කියලා එක්තරා මානවකයක් පැමිණියා බුදුරජාණන් වහන්සේ ගෙලාඟ ටැවිල්ලා එකත් පසෙක හිඳගෙන සතුට විය යුතු කතා සිෙහි කළ යුතු කතා කතා කරලා භාග්‍යතුන් වහන්සේගෙන් යම් කාරණාවක් විමසන්න සෝදාන මුණ අපි නිතරම සඳහන් කරල තිබෙන කරුණක් ඒ කාලෙ පිහතුන මිනිස්සුතුල තිබිච්ච විශේෂ ආචාර්සීලි ලක්ෂණයක් තමයි ආපු ගමන් තමන්ටගේ කාරණාව ප්‍රකාශ කල නැහේ ඉස්සර වෙලාම සූදු කවිමසල්ලලා ඉන් පසුව තමයි කාරණාව කතා කරලා තියන්නේ එක තාම උසස් ආචාර ගෝචර සම්පන්න බව කෞදම සුභමානවක කියල කියන්නේ තෝදීය පුත්ත සුභමානවක අමතන තවත් නමක් කෙ තෝදය කියන සිටුපුත්‍රයාගේ බ්‍රාක්්මණයාගේ පුතා කෞදමි තෝදීය බමුණ කියල කියන්නේ ුදුරජාණන් වහන්සේගේ කාලේ අසූහත් කෝටයක් ධනේ තිබි්ච මහ සිටුවරේ හැබැයි බොහෝම ලෝබ මසුරුකමින් ජීවත්තච්ච සිටුවරේ ඔහුගේ පුතා තමයි මෙ සුභමානවක කියල කියන්නේ අටකතාව විස්තර කරනවා මෙ පුතාට සුභ කියල නමතියල තියෙන්නේ ඔහුගේ අංග දිලිසෙන නිසා ඔහුගේ ශරීරි අංග ඉතාම පැහැදිල නිසා අංග සුබදහාවේ නිසා සුභහෝත්්‍යේ වනාමං අකන්සු. මේ අංගවල සුභතාවේ නිසා තමයි සුභ කියනනාමින් ඔහුවා හඳුන්වන්නේ. මේ මානවක කියල කියන්නේයි. මේ දරුවට කුඩාකාලි ඉඳලම මිනිස්සු කතා කරලා තියනෙ මානවක කියලා. න මානවෝ කියලා තමයි ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. ති එහෙම පොඩිකාල ඉඳලම මේ මානවක කියල කතා කරපු වචනේ තමයි ලොකුණනාමක් හ මන්ත්‍රරනය කරන භාවිතා කරලා තියෙන්නේ. දෙකප එත්තීම සමහරලාට ඉන්නවන. පොඩිකාල්ලේ සුදුපුතා සුදුපුතා කියල කතා කරාම සමහරලාවට වි්‍යවාහාරය ආමන්ත්‍රණ, ලොකුණනාමත් භාවිතා කරනවා. ඉච්චි මහත්්‍යයක්කිවතිම් පොඩිකාලේ ලොකුනාමත් තිේයනම කියනවා. සමහර ආමාන්ත්‍රන තියන ලොකුනාම ගැල පෙන්දිෙත්න්නේ. මොද පොඩිකාල්ලින් දලම කතා කරපු ඒ ආමන්ත්‍රණය ලොකූනාමත් ළම ආමන්ත්‍රණය කරන්න පාච්චිකරවා. දැම මානවකයා කිය නම සුබ කියන දරුවට යෙදුනේ ගොඩාකාල්ලින්දලා ඒ නමින් ආමන්ත්‍රණය කරපු නිසා. එනිසා මේ සුභ මානවක කියන නම ඔහුට යෙදනේ. මේ තෝදය කියල කියන්නේ පසේ නදී කොසුල්රයිතුමාගේ පොරොෝහිත බ්‍රාක්්මණ හෝ සැවැත්නුවරට බොහම ළඟ තුද්දි කියන ගාමේ තමයි ජීවත් වනේ. එනිසා තමයි ඒ තුද්ධි කියන, ගමට අධිපති නිසා තමයි ඔහට තෝදයයේ කියන නම ආමන්ත්‍රණය වුනේ තෝදය කියන නම ලැබිල තියෙන්නේ. තුදි කියන ගමට අධිපති නිසා. කලි මතක් කරාවගේ. අසූහත් කෝටයක් මෙ තෝදයේ බමුණට තිබුණ ධනය. හැබැයි සඳහන් කරල තියෙනවා. මේ තරම් මහාධනයක් තිබනට පරම මච්චරී තද මසුරු භවක් තියෙන්නේ. පරම මසුරු භවක් තිබිල තියෙන්නේ. මොහුගේ, නිරන්ත්‍රරීම තිබිච්ච සංකල්පිය තමයි දදතුෝ බෝගනං අපරිඛයෝනාම නත්ති මෙ දෙනකොට ධනේශය වෙනවා භාගතුන් වහන්සේගේ ධර්මියයට ප්‍රතිවිරුද්ධ කාරණාවක් මොහු දැරුවේ ඕ ඇමතිස්සීම හිතන්නේ දෙනකොට ධනේශය වෙනවා එනිසා දෙන්න හොඳනෑ සුදුසුනේ කියන කාරණාව තමයි ඔහු නිතරම තමන්ගේ පිරිසට මතක් කලින් පොඩිදිියත් දුන්න ශය වෙනවා ඉවර වෙනවා මේක තමයි පින්තන බාලයාට නිතරම වැටහිෙන කාරණාව බාලබව නිසා ඔහුට නිතරම හිතෙන් නෙහමයි දීීමිහි ආනිසන්සය ඔහුට වැටිහෙන්නේනෙහේ මෙ තෝදීයේ බ්‍රාක්්ණය නිතරම තමන්ගේ පිරිස අනුශාසනා කළලම නිමහීම කොහොමද අන්ජනානං කයන්දිස්වා දහරණය කියනවනං අපි තුම සබං කෑල්ලලා ගාන්න ගාන්න ගෙවිලයනවා පාර්ට මුක්කොම දීවිල ෑනවා ඒ වගේම සියල්ල දෙන්න දෙන ශේ වෙලා යනවා. එනිසා මොහු අනුසාසනා කරන්නේ චම්මිකාණංච සංජය තුබසක් බඳිනවේය වැලි කැටේ කැටේ ගෙනැල්ල තමයි තුබ සබඳදී. එහම විශාල තුඹසක් බඳිනවා මදූනංච සමහාරං මීමැසු මී පැනි බිින්දුව බිදුව ගැල්ලා මී වදය පුොරො වන වගේ ආගේ වගේ පණ්ඩිතෝගර මාාවසේ පණඩිතයා මෙන්න මෙහම එකතු කර කර තමයි ගිහිගෙදරවාසේ කරන්නේ කියන මෙන මේ ආකල්පය තමයි ඔහු දැරුවේ අනිත්තයටත් අනුසාසනා කරේ ආං ඒ විදිට ඇැබැ මුොහ කවදාවත් දන්දුුනිිනේ බුදුරජාණන් වහන්සේ ළඟම විහාර වැඩවාසය කරලා බත් හැන්දක් කැඳ හැන්දක තරම් දෙයක්කත් පින්හතුන දඳුන් නිිනේ දන්න ලෝබීම ජීවත් වෙලා කාලා ක්‍රියා කරලා මේ තෝදීයේ බ්‍රාක්්ණනය අසූහත් කෝට්යක් ධනේ තිබිච්ච මෙ තෝදීයේ බ්්‍රාක්්මණය ඊළඟ ජීවිතයේ සොනකේෙක් වෙලා ඉපදනාා බලන පෙන්වතුන මේ සංසාරේතියන බියකරු බව බොහෝ දෙනෙකුට හිතන කරුණක් තමයි මිනිමේ කාරණාව සමහර වෙලාවට ඔුන් එ තමන්ගේ අඥාන බවනිසා මේ සංකල්පය දරනවා දෙන්න සුදුසුනේ දෙන්න හොඳනෑ මෙයාදී වශයෙන් සමහර මත දරනවා. සමහර කෙනෙක් පින්ංවතුනි දෙන්න ගියයාාම මිත්‍යා දුෘෂ්ටික සිතුවිලි උපදවා ගැෙන දෙන්නේ. සමහර කන්න දුන්නත් කර්ම පලා දහන්නත් නෑනි. දෙැක අපි සමහරලාවට දක්කිනවා. සමහර කෙනෙක් යාචකයකුට යමත් දෙනවා. හොල්ල බලන්නකොට ඒ යාචකයා කවුරහර යමක් නොදුරන්නොත් බනින්නවා බනිිනවට බයි දෙන්නේ. එමන තා පිරිසක් ඉන්න තැන කැවල යාචකේ කතපෑාවම ඒ යාචකයට යමක් දෙනවා. හොල බැලූම දුන් යයි කියලා. පිරිස, දිරිය ඉන්නකොට ලැජ්ජාවට පත්වෙන නිසා තමයි දීලා තියෙන්නේ මෙිනි මේ වගේ පින්හතුනි මතත් දරව සමහර වෙලාවට දුන්නා. බියට පත්වෙලා තමයි දීලා තියන්නේෙ සමහරෙනෙ කෙහෙම අත් දෙන්නේ නේ මොකද මේ දීම කියන කාරණාවහි ප්‍රතිඵලය හරියට දන්න නැති නිසා. සමහර වෙලාවට යම් යම් කාරණාවල් හිතේ දරාගෙන. එහෙමත් ධානයට පින්හතුනි පසුබට වෙනවා. අපි තුතමහර ික්ෂුවක දුස්සීල ක්‍රාවදැක්කම්. සමහනට සමස්ස සංග පරම්පරාව පිළිබඳව ඒ විදිර හිතලා එතකොටත් දන්නව දි අරෙනවා එහෙමත් ඉන්නවා හැබැයි පිතුරිි ප්‍රඥාවන්තතියෝනං කබදාවත් එවැනි වැරදිමත දරාගෙන තමන්ගේ සංසාරයට හානියක් කරගත්තිනේ අදකාලෙ ගුඩාකින්නේ සම්පත්තියක් ළඟා කරග්ඩ පුළුවන් කාලෙක ඉපදිලා සංසාරයට විපත්තියක් ඇති කරගන්න එනේ මොකද හරියට ධර්මය දන්නේ නේ ධර්ම කාරණා පිළිබඳ අවබෝධයක් නේ එනිසා සමහර වැරදිමත දරාගෙන තමන්ට ලැබිච් අවස්ථාව පිංහතුනි මගහරව ගන්නවා නමුත් ප්‍රඥාවන්තය නම් කවදාවත් ඒවිදියට හිතල කටයුතු කරනේ ප්‍රඥාවන්ත පුද්ගලයා පින්හතුනි හැමකාලේම මකොද කලින් ප්‍රඥාවන්ත පුද්ගලයා හැම කාලේම තමන්ගේ ලැබිච් අවස්ථාවන් සංසාරයට උපරිම ප්‍රයෝජනී ගන්නවා යෙක සමහර කතාතියෙනවා සමහර සිටුවරු පංහුතුනනි අබුද්ධෝොත් පාද කලවල දන් දෙෙනවා හැබේ දානයට එන්නේම කෝම දුස්සීල මිත්‍යදුෘෂ්ටික පිරිස ඒම ආවයිම් පස්සෙදී ඒවා දැකල ඒ ධනපතියන් කලකිරු නිනේ හැබේ මෙහම ප්‍රාර්ථනා කරලා තියෙනවා කොහොමද මතු ජීවිතවල මම දන් දෙෙන කොට මගේ දානයගන්න සිල්වත් ප්‍රතිග්‍රහකැන් වහන්සල්ලා වැමරත්තුවා ක කියළ ප්‍රාර්ථනා කරල තියෙන. සිිල්වත්තුූ ්‍රතිග්‍රහකයෝ ලැබේවා කියල ප්‍රර්ථනා කරල තියෙනවාඒව ප්‍රාර්ථනා කරලා තියෙනවා එහෙම කියල තවක් කෙනෙහුගේ දෙයක් නිසා තමන්ගේ පිනට හානියක් කරගත්තිනේ තමන්ගේ සංසාරටි විපත්්‍යයක් ඇති කරගත්තිනේ ත තද බොහෝ දිනෙක් පින් ොතුන මේ තමන්ගේ ධනය රැස් කරන්නේ භවන් භවයට බව භවයට මේ ධන ර්ගියන පුළුවන් වගේ. ැයි මේ බවයි බවට වීම බව මේ ධන අරගෙන යන්න වගේ සූදානන් කරගත්තු අය මෙැරෙන දවසටය මොනවත් අරගෙන යන්නේ අර ධන ලෝබයි වස්තු ලෝබයි දිවාරෑ විහිසි විහිසි පිංහතුන කරන්න දනී උපයනවා. සමහල්ලට උපයන දැන මට සැපවින්දින තරන්වත් කාලයක් නැමකොතියි ඒ රටම කටයුතු වැඩි ධනිය හම්බ කරන්න එවැනි පින්වතුන කාරණාවක් තමයි සමහර කෙනෙකුගේ ජීවිතවල තියෙන්නේ ඔන්නවඔඒ කාරණාව නුවනින් දැකපුර අටපාල කුමාරයන මේ ශාසනය පැවිදිවුණ මොකද කටපාල කුමාරයා දැක්ක ඕනෝලෝක අතික්තුූ තන්හාදාසෝ මේ තන්හාාවට මසපත්වෙච්ච මේ සත්වයා හැම විලේම නැහැ 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 මට මදය මට මදිී ට මදි කිය කිය හම්බ කරන එක මයි කරන්නේ දෙකේ ඉවරහිවීමක් නෑ කෙලවර නෑ ඕක ගෙන හිතපු නිසාතම උන්න්නහසේ පැවිදිවුණේ මේ ධරම අවබෝධ කරග. බොහෝදනෙකොට පංහවතුනි අදහසක් නෑ මේ එකතු කරන සියල්ල යම් දවසක මේ ලෝකී අත්හැරල යනවා අඩුමතරමේ තමන්ටවත් තමන්නේ තමන් මේ දරාගෙනීන්න කයවත් පිංහොතුනි මිච්චර ආශාවෙන් පෝෂණය කරන මේ කයවත් නැවති ඊළඟ ජීවිතයට අරගෙනියන්නන්නේෑනේ හරියට සරපය හැවක් ඉවත් කරල යනු වගේ මේ දරාගෙනන්න මේ කය අපි යම් දවසකත් හැරලා ළඟ භවයකටයන් එතකොට මේ මගේ දරූ මේ මගේ ධනය මේ මගේ වස්තුව මේ මගේ තනතුරුම කිසිවක් පින්වොතුන ආ ඊළඟ ජීවිතය කටාපාරගෙනයන්නේ නෙහැ මේකට හොඳම දාහරණේ තමයිර අස්සක ජාතකය අපි නිතර මේ කතාව කියල තියෙනවා අස්සක රජතුමාගේ පිය භාරයාාව මැරුුණම රජතුමා මේ ප්‍රිය භාරයාාවගේ දේහය බඳුනක බාලලා බෙහෙත් දල්වලා ඒ දේහය මාල්ලිගාව තියාගෙන දේහය ළඟට වෙලා ශෝකරමින් කල් ගත්තකරී. අපේ මහබෝ සතන්න් වහන්සේ ජීවිතේ ප්‍රිෂිවරයි. රජතුමාට පිහිට වෙන්න කියලා උන්වහන්සේ රජතුමාගේ ළඟට ඇවිල්ලා. රජතුමාට කියනවා. මහරජ ඔබ දන්නවද ඔබේ ඔයි ප්‍රිය භහරයාව දැන් කොහෙදන්න කියලා නෑ ස්වාමීන. මහරජ ඔබගේ ඔ ප්‍රිය භහරාව දැඉන්න ගොමකුරුමිනයෙක් වෙලා ගොම ගොඩක. හයිතුමා පිළිගත්තනෙ. ඒ වෙලාවෙදී. බෝසතාාණන් වහන්සේ ඉරදිියෙන් ගොම ගොඩක් ගන්නවලා ඊට පප්‍රක් ගෝමකුරමිනියෝ දෙන්නෙ කළියට ගත්තා එක ගොමකුරමිණියෙක් අල්ලමත තියාගෙන බෝසතාාණන් වහන්ස ්‍යානුභාවෙන් කතා කරන සල සලාහනවා නොම ගේ ජීවිතය කව්ද තොට කියනවා මී උයනට අධිපති මේරටේ මහරජුරුවවෙච්ච අස්සක රජතුමාගේ භාරයක් දුර කොහොමදහන බල දෙන හිති ස්වාමීණ අපි දෙන්න කොහොම ජීවත්තුනාද ක කියල කිවොත් දෙනට දෙදෙන නොදැක එක මොහොතා ජීවත්වයනෙවේ. ඉතරම් ප්‍රිය මනාපව ජීවත් වුණේ එතකොට ඊළඟට අහනවා. දැනුත් ඔය ප්‍රියභාව කැමැත්ත ඒ විද්‍යටම තියෙනද කියලා හනවා. එතොට ගොම කුරමිණ කියනවා අනේ නෑ ස්වාමීණී. දැන් මම පිය දැන්මට ලැබිච්ච ස්වාමියට කවද දැමන ගොම කුරමිනිියයට. ස්වාමීණී මගේ ස්වාමියටට දැන්ම කෝච රදරේදි කෙළ කිවතියන්. අස්සක රජතුමාගේ ලේ අරගෙන මට පුළුවන් කිව්වා මගේ ස්වාමයාගේ පාදක දෝවනය කරන්න එතුකොට බලන්නකු මේ සංසාරයේ හැටි මේ සංසාරයකන ආන් ඒ වගේ තැන හරියට මේ හතරමන් හන්දියක් වගේ එකට එකතු වෙනවා ඒකතුවෙච්ච පිරිස ආයිමත් පිං වෙලා යනවා හැති හතරමන් හන්දකින් වෙන්ංවෙන කොටන ම ගෙනනාපටික ර අරගෙන යනවා හැබැයි මේ ජීවිත යනකොට හිම අත අරගෙන යන්නේ ගෙන අන්නේ කරගත්තු කුසලා කුසල කරමටික පමයි නමුත් බොහෝ දෙනෙක් මේ සංසාරයටට අභියෝග කරමින් හිතනවනේ මම මේ ජීවිතය විතරයින්නේ නැවත ජීවිතයක් නෑ ඔයවගේ සිතුවිලි සමහර කෙනෙකොගේ ළඟ තියෙනවා. හැබැයි පින්වොතුන එහෙම සිතුවිලි තිබන කියලා අපේ පින්වතු හිතන්න්නෙ පමි සංසාරය යනගමන නවතී කියලා මේක කියලවරක් වෙන නැහැ එක භාගුතුන් වහන්සේ මේ සසර ගමනව හැඳින්න්නවේ ඕගයක් කියලා මේක මහා ඕගයා ඕගයක් කියල කැන සැඩ පහර හිතන්න පින්වතනී කවරුහර කෙනෙක් මහා සැඩ පහරකට වැටෙනවා ඔය පුද්ගලයා හිතුවතින් මං මේකට වැටන කියලා මං මේක පහලට යහ කෙල් හිතුවත හිතුවට එහම නවතිනවද නවතින්නේනේ මේ සැඩ පහරට අහු වෙලා පහලට ගහගෙන යනවා හැබයි ඔහු යම් වෙෙසක් දැරුවෝ උඩට පීනන්න වෙහෙසක් දැරුවෝත් දරණ ප්‍රමාණයට ඔහු යන ගමන නවතිනවා හැබ ඔහු සම්පූර්ණින්ම යනක න අත්තර වෙන්නේ ඔය සැඩ පහරෙන් එතර වෙච්ච දසට පමණයි අන්න ඒ වගේ අපිත් කවදරි දවසක මේ සංසාරයේ නෙමතිමි මහා ඕගේට හසවෙලා යන අපි නවතිනවන නවතින්නේ මේ සසරෙන් එතර වෙච්ච දවසකති පමණයි. නැත අපි මේ සැඩ පහර පින්වොතනි ගහගෙන යනවා. එක නවත්තන්නබේ අද මනුෂ්‍ය ජීවිතයක් ලැබවා මැරි ලැගි හිල්ල හට සුනකේක් වෙන්න පුළුවන් බල්ලෙ ූසේක්වෙන්න පුුවන්ම් පණුවෙක් වෙන්න පුළුවන් කරකෙක් වෙන්න පුළුවන් එමන න් නිසාත්යෙක් වෙන්න පුළුවන් එමන තම් ප්‍රේතයෙක් වෙන්න පුළුවන් අපි දඩිනහැ. හැබැයි පින්වොතන අපි හිතනවා මේ ජීවිතයේ එකතු කරන එක නැවත නැවත නවත නැවත සසර අපි ගෙනියන පුළුවන් කියලා. ඒ චේතනාව තම ගොඩාකයි ජීවත්යෙන්නේ. අර බුදුරජාන් වහන්සේගේ කාලි හිතියනමේ මෙතෝදයේ බමුණ වගේම කෙනෙක් කිට ආනන්ද සිටුවරයා කියලා. ආනන්ද සිටුවරයටම මෙ තෝදයේ බමලට තරන් ධනී තිබුණ නැ හට තිබුණි හතලිස් කෝටයක්ක් දනිය. ඒ වගේම තමයි පරම මච්චරී, තද මසුරු බවත් තිබුණේ හ පිංහතුර දවස් පහලවකට සරයක් නෑෝ ගෙන්න්නව ගෙන. ට හිිය පිතුති මොලසසිරි කෙල පපුොතේ ඔය පොතාව ඉදිරියට ගෙන්වල දවසකට තුන් වතාව මේ හතලිස් කෝටිය ධනය බොහෝතියනවා කෙල හිතන් එපා කෙළල අවවාද කරනවා ලු කූධනයක් තිනවක් කෙළ හිතන්න්න එපා කෙ අවවාද කරනවා. තිබනදේ කාටවත් දෙන්නත් එපා තවතව මේ ධනය වැඩිකරගෙන දවසගානේ එක කහවනුවක් හරි වැඩිකරගන්නවමිසක් කහවනුවක්කත් වියදං කරන්න උත්සහගන්න එපා එහෙම වියදංකලොත් මේ ධනය නොබෝදවසකින් අවසන් වේ එනිසා නුවනැත්තෝ ගාන්්ඩ ගාන්්ඩ ගෙවිලියනො වගේ ඒබ අවබෝධ කරගෙන මේ වේයන් තුබස බඳින වගේ මීීම ඇස මී වදය බදින වගේ මේ මහදනී රැස් කරගන්නවා කියල අවවාදක ෝදේ බමන වගේමයි ඕ මින්න ගමන ආන සිතුර මැරුණු ඇල හදිගේ ලිදුණ. රොඩී කුලයක. උපන් දව සෙදලාම මුළු රොඩී කුළියයටටම කන්න නැති වුණ. කවදාවත් තමන්ගේ කොළියට මෙහෙම හානියයක් වුණේ නැති බව දැනකත්තු කළල නායකයා අනි වාරේ ම අපේ කුළියට කාලකන්නේයක් ඇැවිිල කියලා කෞද මේ කාලක්්‍යය කියල හොයායන බෙදිිලා සිංගමනේගයා. ොහොමොහම එකක කණ්ඩයි බෙදිල 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 විදිල ගිහිල්ලලා අන්තිීමට ඉතුරනයට ගරබනි මතාතාව. ආනද සිටුවර උපන්න ගර්බනි මතාව. දරුව උපාන් දවසම මොහෝ හිටයොත් මටත්්‍යමක් ලැබෙන්න හැයි කියලා දාලයන්න ගියා. කොහෝම හරි ජීවත් වෙලා දවසා කියැන පින්ංහතුන ඉක්තරා නගරකට යවක් කොයා ගන්න ඒ අන්න වෙන කොහෙටවත්නෙ වෙයි මූල සිරි කියන තමන්ගේ පෙර ජීවිතයේ පුතායි ඉන්න මාලි ගාවතියන දිහාාවට මාලිගාව ලගට යනකොට හත්තර දොර කඩින්ම පින්හවතුන ඉන්න දුන්නේන. ආරක්ෂකය බැනබැන එලෙව්වා මේ ඒලවන්න කාවද. ගිය ජීවිතේ ඒධනයට හිමිකාරත්තයේ දරපු ආනන්ද සිතුුවරයා ඒ හතලිස් කෝටිය ධනයටම හිමිකම් කියපු ආනන්ද සිතුුවරයා අද ඇතුල් වෙන්න හදන කොට ආරක්ෂකය බැනැබැනේලවනවා මූල සිරිකිෙන පුතාව දැකළ පුතාගලඟට ගියා. ඔහුව දැක්ක ගමන්. මූලසිරි සිටු පුත්‍රයා. මේ මෝඩිය වෙළවලදාන්න කියලා අපිරිසිදු කයක් තිබිච් චරියට පන්සු පිසාච ප්‍රීතිීක් වගේ රූපිය ඇතිිච්ච. යානද සිටුවරට ගහල හල එලවල දැන්ම. කවු දෙලවල දැම්මි. තමන්ගේ පුතා ග ජීවිතය තමන්ගේ පුතා අද මේ පුතා සැපවේ දිනේ තමන් එකතු කර දුනු දනේ තැමුත් බලනක මේ ජීවිතය පහිටක් වත් ලැබු නෑනේ ිනි මේක තමයි පිතුර බොහෝ දෙනෙකොට බාලබවනිසා උරුමුවන්න දායාදය. තමන්ගේ දරුවන් ගැන තමන්ගේ පවුල ගැන තමන්ගේ ධනේ ගැන හිතමින් බොහෝ විහෙසමින් තමන්ගේ ජීවිතයම වෙහෙසවමින් බොහෝ ධනයක් රැස් කරනවා නමුත් පින්හතුන ඒ ධනේ රැස් කරන ඔහුට ධනිය අන්තිමට පිහිට වෙන්නෙත් නැහැ. රෝගී වෙලා ඇඳට වැටුණුති. පංහතුන ඔහු කොයිතරන් දුක්වවිතිනවද තමන් ඉතාම ආදරයෙන් හැම දාම පිරිසුදු කරපු මේ කය රෝගයක් හැදිලා එකතැන්ගුණු ඒකයි පිංහතුනි කොච්චර වේදනාවක් දෙනවද අතක් කොස වන්න බෑ කකුල්ලා කොස වන්න බෑ මේ තරම් ආදරයෙන් පෝෂණය කරපු කයපවා තමන්ට අන්තිමට පිහිතක් වෙන්නේ නෑ. පිංහතුනී මෙහෙම මෙහිෙම රැස්කරගන්න අය අන්තිපට සියලුම දේවල්දාලා මෙල් ලෝකේ යන්න යනවා. ඕක තමයි බොහෝ දෙනෙකුට වෙන්නේ ඕක දන්න නුවනැත්තව තමයි මේ පුණ්‍ය නිධානයක් ඇතිකරගන්නේ. පුන්නෙ නිධානයක් ඇතිකර ගන්නවා. බලන්නකු වෙස්සන්ත රාත්ම භාාවේ වෙස්සන්ත රයිතුමත්දනු දාානය. මේ මහපොෝ හත්වතාව කම්පා කරේවනි බොසතන් වහන්ස අපට දානයගෙන කොච්චර දේවල් කිය දීලා තියෙනවද සමහර ජීවිතවල උන්වහන්සේ දන් දෙෙනකොට මාරයක් ගිනිවාලාක් මවලා න කවදාවත් දෙනවා කියලා ගත්තු ඉස්සරහටතිය පඩිය ආය පස්සට ගත් දෙනේ මොකද ජීවිතයට තියෙන ආසාාවට වඩා දන්නවා දානයකොයි තරම් ප්‍රයෝජනවදද කියලා එහෙම වෙලා සමහරලාවට ීතය පරදුවට තබල පින්ංවතුනනි දන්දනවන අර සංයුතනිිකය සාධ කියල සූත්‍රයක සඳහන් කරනවා ඩානංච යුද්ධංච සමානමහෝ මේ දන්දෙනවක් කියල කියන්නේ යුද්ධ කරනවා වගේ අටකතතා විස්තර කරනවේ යුද්ධ කරන වගේ දන්දෙනව කියල කියන්නේ යැයි මේ ප්‍රඥාවන්තය දන්දෙනවක් කියෙන යුද්ධ කරන වගේ යුධපිටියට යුද්වදන යුදධ සෙබලා පින්වතුන ජීවිතය පිළිබඳ වාසාාවක් ඇති කරගෙනමෙන යුදවදන්නේ දපිටියෙහි ුදවදන යුදස බලා ජීවිත රකිනව කියලා චේතනාවක්නෑ තමන්ට මොකද තමන්ගේ ජීවිත රැ ගනිම යුද් කරනව ක කිය තන සෙබලට කවදාවත් මේ යුද්ධේ ජයගන්න බේ ඇයි හු නන්ුවෙන මන්ගේ ජීත ැකගන්නන ඉනිසා තමයි මේ යුද්ධ සෙබල වගේ කියෙලා දන් දෙන කෙන වහඳුවන් වන්නේ යුද්ධ කරන වගේ කියලා ඇයිඒ තමන්ගේ දනයක්ත් රක ගැන්නවා දනුද දෙෙනවක් කියෙල හිතන කෙනාට පෙන්වොතුන හරියට දන්දනෙබේ ජීවිතයේ පිළිබඳවත් ආසාාවක් නැතුව දන්දනෙක් ප්‍රඥාවන්තයගේ ධනය තමයි පින්හතුනි සරවාකාරයම සම්පූර්ණ වෙන්නේ ඒයි මහබෝසත්වරු ධානයට කවදාවත් පින්හතුනි පස්සට කියනෙැත්ති ඒයි ඔවුන් කවදහරි දවසකමී සියල්ල දාල යනවා දැ මේක පිින් ඔතුනි තරුම් කරගන අමුතු විද්‍යාවක් ඕන නෑනය පිට මොකද ලෝකයේ අංක එකේ ධනපතියගේ ධනයත් ඔහු යම් දවසක දාලය යනවා අරගෙන යන්නේ ට ක් මේ එක දාලයායනවක් කියල පින්හුතුනි චේතනාවක්නේ ඒ තන්නවක් කැමතිනෙ එනි සෞන් රැස් කරනවා. මගේක මේක හිතා අමුතු විද්‍යාවක් ඕෝනනෙ. පලන්න ඉපදිච්ච හැම්මක් කෙනෙක්ම මැරණ දවසට මින් සිියල්ල දායනවා. ඇයි නැව තරගෙනයන්නේ. ඒ නඟති මේක තේරුම් කරගන්න ්‍රඥාවන්තය මොකද කරන්නේ ඒ දනයේ ගෙනියන්න පුළුවන්ග වෙන විද්‍යට පින්හුතුනනි හදාගන්නවා නිදන් කරගන්නවා. කෝමද. සුමේද ප්‍රක්්මණයා. අප බෝසතාණන් වහන්සේ දීපග්‍ර භාගතුන් වහන්සගේ සාසනයහි තමන්ගේ පියරජතුමා මියගයම් තමන්ගේ පියා මියගයම් පස්සෙදී ධනේගෙනනල දුන්නම තමන්ගේ පියා මියගයෙන් පස්සෙදී පිරිස ඇවිල්ලා සුමේද්ද බෝසතාාණන් වහන්සේගේ ධනයෙක් තියන ප්‍රමාණය කිව්වාම ඔවුන් කියනවා රණීන් මෙච්රතියනෙන මනිික්වලින් මෙච්චරතිනව රිදිිය මෙච්චරතිනෝ මලිග මෙච්චරතියනවා ගොඩි මෙච්චරතිනෝ මඩින් මෙච්චරතිෙනවා මෙහිෙම කිව්වම පින්වොතුනී. මේද තාපසතුම හනවා අපේ පියානෝ අපේ මුතුම්මිත්තෝ කවදාවත් ඔය ධනය අරගෙන ග කිය නෙද. ඕවන් යනකොට යි ධනය අරගෙන කිය නද කියලා නවා එතකොට කියනවා නෑස්වාමීණ ඔවු ගෙනචන ඔබතුමාට සැපවිදි නිතුරු කරලා ගියා බොසතන් හසමොකදික වෙ නන්නම් මවත් ගෙනයන්න පුළුවන්ග වෙන ඉති හදාගන්න ඕන කියලා අර සියලුම ධනය පින් ඔතුනනි දන්දන්නා එහෙම දන්දීලා ප්‍රෂි ප්‍රෝද්ජාවී පැවිදි වෙලා මහවනයයට ගී. තම ප්‍රඥාවන්තයගේ හැටිකද අද මෙහෙම ජීවිත ගත කරන්නේ මේ ධානය නිසාම තමයි. යමෙකොට කැමතිදයක් ලැබෙන්න්නේීම සසර කරප පින් නිසා අකමැතිදයක් ලැබෙන්න්නේීමම සසර පව් කරපනිසා කැමතිදේ නොලැබෙන්න්නේීමම සසරරි පව් කරප පනිසා මට්පිට මේ චුල්ලකවෙන් බංග සූතර දිරියට මේ කාරණාවල් විස්තර කරන්නන අප පේතනදී තවදුරටත් මේ කාරණවල් විස්තර කරමු මේ විදිටමසැම ධානී කෙන කාරණාව අපට ඉතාම වැදගන්න ද තෝදය බමුණ තමන් දන්දුන්නෙත්නේ තමන්ගේ ධනය පරිහරණය කරත්නේ එකතු කරල එකතු කරලා හිටපු මේ බමුණ ඔන්න මැරි ලැගිල්ල බල්ලෙක් වෙලලා ඉපදුණා දැන් කිසිවක්නේ කිසිම සැපයක්නේ නමුත් මේ සුභ මානවකයා මේ බල්ලට හරි ප්‍රියයි මොක දර සසර පුරුද්ධ තියෙනවන තමන්ගේ පියා එක්ක ලෙගතු ඉඳීමී පුරුද්ධ මේ බල්ල දැක මැතිවුණ නිසා ගෙදර ගෙනල්ල මේ බල්ලව බල්ලටි තාම සුව පහසු ආකාරියට සැපසම්පත් ලබාදමින් පෝෂණය කලා ඒ බල්ලට වෙන් ගන්න වෙන මහාර ඒ බල්ලට නිදාගන්න වෙනම කාමරයක් වෙනම ඇඳ. මේ සියල්ල සම්පාදනය කරල දෙන්න. හැඩේ දන්නු දුන්නත් යම්පිනක් තිබෙල තියෙනවයි සැපටිකහරි විඳින්න. නමුත් ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ අලුයම් කාලෙහි ලෝකයේ දිහා ආවරජනය කරලා බලනකොට තෝදීයේ ්‍රාක්මණයව දක්කා භාගතුන් වහන්සේ දැකලා භාගතුනන්සේ දකිනවමි සුභමානවකයාගේ තිබිච්චි හේතු සම්පත්. කද සුභමානවකයාට මේ සංසාරීන් මගපල්ල ලබන්න සසරින් ගෙනාපු මහා පිනත්තියෙනවා. එනිසා භාගිමතුන් වහන්සේ සුභමානවකට පිහිටවෙන්න සුභමානවකගේ මාලිගාවට වඩිනවා. ඇැබැයි පිවතු නිදා සුභමානවකට පිහිටවෙන්න වැඩියට, ඕදේය බ්‍රාක්්මණය බල්ලවෙලානී ඒ බල්ලටන බල්ලටනම් භාගතු වහන්සේගේ වැඩමවීම සංසාරයට හොඳක් පෙන්න්නේින්නේේ භාගතුන් වහන්සේ දුරදීම දකිනකොට අර බල්ල ඇවිල්ල බිරුවා බුදුරජාණන් වහන්සේ ඒවෙලාවෙේ බල්ලට කියනවා ගිය ජීවිතේ නුමමට බැ බුරලා ගිය ජීවිතේ නුඹමට බුරලා මේ ජීවිතේ බල්ලෙක්ක වුණා තැංගුඹමට බුරලා ළඟ ජීත නිී යනවා. කියලා බාගතු නහන්සේ මේ බල්ලට ප්‍රකාශ කළ. එවෙල බල්ල කල්පනා කර ජානාතිමං සමනෝගෝතුම බුදුරජාණන් වහන්සේ ම ඳුරගත්තා. කියල මේ දුකට පත්වෙලා බෙල්ලත් පහතට නමාගෙන මාලිගාවහි ලිපතිබ අළ ොඩට ගිහිල්ල අළුගොඩ නිදාගත්. ගෙರ නිು ොಚ್ರ ತත් හර අල ග බල්ල වගන්න ැරව. ඒ සුභමාණනව කෑාවම බල් අලුකොට ඉන්නව දැකලා නිවසියන්ට දුොස් කිවා. තොට නිවසය කාරනාව ප්‍රකාශ කළලා එ භාගතුන් වහන්සේ මිලිමේ විදි්‍යයට ආමන්ත්‍රරණය කළ ඊට පසතම උතන්ටග. තර මානවයක ඕකා හල කලබල වෙලා කියනවා මම පිතා බ්‍රක්්බොලෝක නිබබත්තු. කෞුද කියන්නේ මගේතාත්තා බල්ලෙක්කුණ කියලා මගේ තාාත්ත මෙරල යින දවිලෝකකි. අද ගොඩාත් ධනීතිනයට හිතන දෙයක් නියෝකයි. ීවත්න විදියත්යක තනක සමාරලාට මැල්ලැග හිල්ලා ඊළඟ ජීත හ දනවත එක් පේ කියලා ඊළඟ ජීවිතය සැපවා ජීවිතයක් ලැබේ කියලා දැ මේ සුභමානවකට හිතෙන්නම කදද. තමන්ගේ පියා දැන් ඉන්න බ්‍රක්්මලෝකේ කොමද බල්ලෙක්වෙන්නේ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මගේ පියාට සුනකයා කියලා ආමන්ත්‍රණය කරලා මගේ පියා වාමන්ත්‍රණය කරලා ශ්‍රණ ගෞතමය කටන දේවල් කියවනවා. ඒන්තියට පත්තේ සුභමානවක භාග්‍යවතුන් වහන්සේට මසාවාදේම නිග්‍රහ කරන්න ඕන කියලා ඔන්න ජීතවන රාමිටයනවා දෙම අර ත්‍රේ පටන්ගත්තු අවස්ථාවනනි වේ ඉට කලින් දවස කයෙනන වාාගිතුනාන්සේ බැහැදකින්න. ඒ අන්න භාගතුනාන් සිරරි දොස්ක කියයන්න. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැකලා සුභමානවකගේ මේ පැටලුම ලිහන්න සුභ මානවක ළඟට ආපුගම මහනව මානවකය නුබේපිය නබට නොකකිියක ධනයයක් තියෙනවද දර දවසක නුබේපියා නුඹට කියපු නැති ධනයක් තියෙනවද තියෙන ස්වාමීණි මොනවද සත සහස්සගගනිිකා සුවන්න මාලා ලක්ෂයක් වටින රත්තන මාලයක් තිබන ස්වාමීිණ ට මගේ තතාත්තේක තියන තැන කිවෙන. සත සහස්සගගනිිකා සුවන්න පාදුකා කහවනු ලක්ෂයක් වටින මේ පාදුකා දෙකක් එකන සෙරෙප්පු දෙක තිබුණ මගේ තතාත්යේක තියන ැන කිවෙන. සත සහස්සග්ගනිකා සුවන්න පාති ස්වාමිණී කහවනු ලක්ෂයක් වටන රක්තරම් පාත්‍ර ඇත්තිබුණ ඒක තියෙනතෙන තාත්තමට කීවෙනේ එ වගේම තම සත සහජ කහාපනන්ති කහවනු ලක්ෂයක් පටින රත්තරම් ධනය මට තාත්තත් තියෙන දැන කීවෙනේ සුභමානවක එහෙම ප්‍රකාශ කරාම බුදුරජාණන් වහන්සේ සුභමානවකට කියනවා ොයි නාවකය නොම ගෙදර ගහිල්ලා ජලයේ නොමසු කිරිබතක් හදලා බල්ලට කන්න දෙන්න බල්ලා ඒක කාලා මද වෙලාවකි නින්දකටයාව අඩක් නින්දයනකං ඉඳලා අහන්න කෝපයාණනී මට නොකියුපුදනය කොහෙ දේක තියෙන්නේ ැ මෙිහෙම කිව්වම සුබ මානවක සතුටින් මාලිගාවට කියා ඒ සතු ටිංගේ කරුණු දෙකක් නිසා සතුතු වෙනවා පලවිනීක තමයි තං ශ්‍රමණ බවත් ගෞතුමියෝ කියපපු කාරණාව ඇත්තන ඔහු ඉතන විදිේ මට දැන් ලොකු ධනයක් ලැබෙනවා. බුදුරජන් වහන්සේකිපපු කතාාව ඇත්තනම් දැම සුභමානකට ලොකු ධනයක් ලැබෙනවනි හවුනු ලක්ෂයක් වටන මාලයක් කම්බෙනවා කහවුණු ක්ෂයක් වටින සිෙරපපු දෙකක් කම්බෙනවා කහවනු ලක්ෂයක් පටින පාත්‍රයක් කම්බෙනවා කහවනු ලක්ෂය ධනය හම්බ වෙන. සාගෙන හරි සතුට විදමිෙකට හැබැයි තවකරුණනක් තියනව සතුටතු වෙනමකදද ඔය භාග්‍යතු වහන්සේ කියපු කතාව වුණේ නැත්ත එක ඒවිදිරි සිද්ධුවනී නැත්තං ඒ සතුතු වෙනවා ඇයි සතුතු වෙන්නේ බුදුරජාණන් වහන්සට මුසාවාදයෙන් චෝදනාවක් කරන පුළුවන් කියලා ආන්නේ චේතනාවින් සුබ මානවක මාලිගාවට යනවා ගිලර් භාග්‍යතු වහන්සේ කියපු පිල්ලි වෙත ඒවිදිතයටට කරනවා කරලිවෙර වෙලා බල්ලා අඩක් නිදාාගන්නකොට මදක් නින්ද්‍යනකං ඉදලා සුබමානවක ගිහිල්ල හනවා. කෝමගේ ධනිය නොකියව්ප ධනය කොහෙද තියෙදී. ඉතිං ඒ වෙලා වෙදී බල්ල දැනගත්තා පුතාමාව අඳුර ගත්ත කියලා. ඒ වෙලා වෙදී. බල්ල ගිහිල්ලා තමන් පෙරජීවිතේ ධනය හංගපු තැන්ටික පෙන්නුවා ඉතින් ඒ ස්ථානය ාරල බන්න කොට. කියපු සියල්ල ඒ ැන්වල්ල නිදං ගත කළ තිබුණා සුබ මානවකට ඒක්කගේ දැකළ හරි සතුටුයි සුබ මානවක ඒක දැක්කයිෙන් පස්සද මෙහිමි හිතනවා බව පටිච්චන්නං නාම ඒවං සුකුමං පටිසන්ධ අන්තරා මේ භවයින් වැැසුන සියුම් ප්‍රතිසන්ධ අතරතියෙන් සියුම් කාරණා පවා පාකටන් සමනස් ගෝතමස්ස ශ්‍රමණ ගෞතුමයන් වහන්සේට ප්‍රකට වෙන. අබ්දහා ඒස සබ්බ්нюෝ ඒ කාන්තේම්ම උන්වහන්සේ සර්වාඥයි මිනි මේ කාරණාව ගැන හිතලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ සතුටක් සුභමානවක ඇතිකර ගත්තා එහෙම ඇතිකරගෙන සුභමානවක බුදුරජාණන් වහන්සේගේ ළඟට යනවා හැබැයි නිකන්න වේ මෙහෙම කාරණාවක් අඥානයකුට පැටහුණුත් සමාරලාාට අඥා මන්තරහ්‍යියාව සාත්තරහන්යාව එහෙමෙන ගොඩා කලාවට කරන්නේ. නමුත් මේ සුභමානවකය කියල කියන්නේ පංගොතුනී අති විශේෂ කෙනෙ මොකද මේ සබානක ති තිිච්ි විශේෂක්ත්තිය අංග विද්‍යාව පිළිබඳ පාටකේ අංග විද්්‍යා පාටකෝ අංග විද්‍යාව පිළිබඳ පාටකේ කියන්නේ එක නිකාගේමී අංග පිළිබඳව ඔවුගේ අංගවලින් ඔුගේ ලක්ෂණ කියන්නපුොළුවන් ඔවු වර්ණ ඕව නහය හැඩ ඔගේ මුවය හැඩි ඔව දිේ හැඩ ඔු ඔ කංවල හඩ ඇංගිලිවල හැඩේ දිහා බලලා මෙෙම ඔවුන්ට ඔවන්ගේ ලක්ෂණදිහා බලලා පිංතුන කියන්න පොළුවන් අනාගතය ඔවන්ගේ සභාවේ චරිතය කියන්න පොළුවන්. සම අංග විද්‍යාපිළිබඳ දක්ෂපාටකි. එනිසා මේ සුභමානවක අන්න ඒ කාරණාව එකට එකතු කරගෙන. බුදුරජාණන් වහන්සේ ලාකට ගිහිල පින්වතුනනි දහම් පඩුරක් සේ අරගෙන ිහිලා ප්‍රශ්න ාතරකානවා මෙන මේ කාරණ වත්ති විශේෂ කාරණාව දහම් පඩුරක් වග්‍යරගෙන ගි හිල්ලා දම්ම පන්න්න්නාකාරං ගහිත්වා සමනං ගෝතමං පන්්හේ පුච්චි ස්සාමී මේ බුදුරජාණන් වහන්සේගේ ළඟටගි හිල්ලා මේ ප්‍රශ්න දාහතරක්කානවා ල මේක බොම ශේෂ කරුණක් කියලම මතක් කළේ පින්හතුරි භාග්‍යවතු වහන්සේගේ ළඟට යන්නේ සුභමානවක ප්‍රශ්න දාහතරක් කරගෙන යති විශේෂ ප්‍රශ්න දාහතර අපට ඒ කාරර්ණාවල් මෙ දේශනා ඇතුළත ඉදිරියට සාක්කා කරන්න පුළුවන් නමුත් මෙනි මේ කාරණාව මට හිතෙනවා අප පිංහුතුට විස්තර කරන වටිනවා කියලා අදත් පංහතුර බොහෝදින භිචචුන් වහන්සලා ොනගැහ නෙනවාමේ ගිහි පිරිස ලනක සමහර කෙනෙ කාවයෙන් පසදී ඒ භික්‍ෂුන් වහන්සේ හමුවච්චේ ඒ සුළු වෙලාව හෝ දීර්ග වෙලාව අල්ලාප සල්ලාප කතා කර කර කොයිතර නිරපරාධි ගත කරලයනවද. සමහර මිනිස්සවිහිමින්නවා அල්ලාප සල්ලාප කතා කර කර නිරපරාධ පිංතුනි තමන්ගේ ජීවිතය ගත කරලයා වනවා. සමහරලාට සාමින් හන්සලායාග තිෙන කරුණාවනිසා තදින් යමක් කියන්නෙත්නේ ඉවසාගෙන ඉන්නවා සමහර ලාවට ඒ ගිහි පිරි සඇවිල්ලා තමන්ට ප්‍රයෝජනයකුත් නෑ ස්වාමීන් වහන්සට ප්‍රයෝජනයකුත් නැහැ නිකාන් නිරපරාධ පින් ොතුන වැඩ කතාවක් කතා කරලා යනවා මේ ගොඩාදදනේ දන්න නැහැ දෙතිස්කතා කියන එක නුසු දුසු කතා කියන එක රාජකතා චෝරකතා ආදී වශයෙන් ගැනන මේ දෙතිස්කතාව සුදුසු නැහැ කියනෙ එක ගොඩක්දදිනෙ දන්න නැහැ. එනිසාම තමන් දරණ මොුණවා හරි විශෂය තියෙන වන ඒ තමන්ගේ විශය සම්බන්ධෙන් නැගෙන කාරණාවල් ලැවෙල කතා කරනවා. වන් දේශපාලනය ගැන වැඩිපුර කැමැත්තක් තියෙන කෙනනික් භික්ෂුන්හන්සෙනවා කම්බුුණනාමතීකගෙන කතා කරනවා. බනිනවා දොස් කියනවා උන්න්නහන්ස ලැගින් අදහස් ගන්නවා පිිත්‍රක සුදුසුනේ. එවනත්ත රටේ ආර්ථික ගැෙන කතා කරනවා. ඒත් සුදුසුනේ ලැබි් අවස්ථාවේ ච්චර වටිනවද බලන්න මේ ධර්මකාරණාවක් කතා කරනවන. භිෂුන් වහන්ස නමක් මොුණගහිච්ච වෙලාවක. කොයි තරන් වටිනවද ධර්මකාරණාවක් කතා කරනවන. එක තමන්ට කුච්චර වටිනවද. එකට ගොඩාත්දින තමන්ටි ඉදිරියට මොනගැහෙන කෙනත් එක කතා කරන්න වනු මොකද කතා නොකරන්න වනු මොකද කියන එක පංහතුනනි දන්නේනෙන. එනිසා අද ලංකාව බොහෝ දෙන තමන්ගිමි වටින කාලය, නිර පරාධ පින්වතුන එකේ කල්ලාප සල්ලාප කතා කරන්නගෙ හිල කාලයේකාදවනවා. එක හරීයට භාවිාවනව භික්ෂුන් වහන්සේලාගිදර. ඒ තියෙන අඥඥානකම එතින නොදන්නකම භික්ෂුන් වහන්ස නමක් මොන ගැහිච්ච වෙලාවක කොච්චර වටිනවද බලන්න පින්වුතුන ධර්ම කරුණ සාකච්ඡා කරන පුළුවන්න නමුත් අල්ලාප සල්ලාප කතා කරනගෙනෙ කැවිල්ලා. ඒ තාව කතාර දියනකට ඒ භික්ෂුන්හසේ ධර්මකාරණාව කතාකරු තිෙකු නිදාගන්නවා. එමනත්ත වැඩිපුර කතා කරනගතු ධර්මකාරණාවක් එකු නෙගිටලයනවා. ඒක හරියට දක්කිනවා හැබැයිති ඒ තරට වඩා ඊට තයි වැඩිවෙලාක් එකක කාගහර අඩු පාඩුවක් එමනැත් න් කාටරරි බැන බැන ඒම නැත්තම් මන හරි දේශපාලන ප්‍රශ්න ර්ික ප්‍රශ්නය, යි ොනවාහරි දෙයක් ඇදළ කතා කරන ගත්තුති. ඒ කතාවත් තිෙක්ක නං, හරියට මී පැණි පානය කරනු වගේ තමයි රස්සවිින්ඳවිද ඒක තවල් කතා කරන්නේ. හැබැ බොහොම වටින ධර්ම කරුණ කතා කරු. මන්ගේ කෙකෙක් නිදාගන්නව එහමනැත්තං ටිකවෙලාවාක් ඉදල නැගිටල යනවා දැම්ප්‍රමාද යන්ඩෝන කියලා. වන්න මේ මින්සු ගිහිත් කොච්චරක්කුසලෙට බරවෙලා තියෙනවද. මන් මේ කාරණාව මෙතර විස්තර කරන්න ඕනමඉකිලි හිතුවේ බොහෝ දෙෙකො ළ තින පෙන් ුතු ලොක වඩු පාඩක්කේ. චුන්හස මක් මොන ගහිච්ච ලාවක ික්‍චුන් වහන්ස නමක් ඇසු කරන්න ලබච්ච වෙලාවක අපි පින් ඔතුන් හලතීන හොඳ ධර්ම කරුණ කතා කරන්න. තන තිල් ලොකු අඩුපාඩුවක් තමයි ඒකෙනට කතා කරන්න තරම් ධර්මය පිළිබඳ දැනුවක්නේ. ඒතින් උදීන්දල රෑවනක මොන හරිුවෝ දේශපාලන වැඩස තාන් බලබල. න කාේ කාා මන මැත් න් ී රස විද විද කාල කාදමන. නැ න්ර ල දැ කාල හරිහියට ාවිතා කරනව ොෙක් ෙක් සමජාලා තිය ෝ යි උඩ පහට යම එකක්කින එකකාගේ ඔහ දෝප හොයිහොයි න්න කාල කාදාවනවා. ඉතිං තමන්ගේ මනසේ තමන්ගේ හිත තුල ධර්මී පිහිතලනේ. ධර්මී පිහිතල් නෑ ද හිත තුල. එනිසා විශේෂ ධර්මකාරණා දන්නත්නේ බුදු හහාම්දුර ගැන දන්නේිනෑ ධර්මය ගැන දන්නේ නෑ සංගරත්නය ගැන දන්නේි නෑ. ඉන්සයි විශේෂ ධර්මකාරණ දන්නේ න තිනිසාත්තිික පැත්තකින්. මන්හස මක් ොනගැනුම කතා කරන්න ඕනු ොනගේ ධර්ම කාරණාවවද කියලා සමහරකිෙනෙ දන්නේන්නේ එකලොකු අවාසනාවක් මෙවන් දුර්ලබ මනුසජීවිතයක් ලබපු කාලයක පංහොතුන කෙනෙකුට ලැබෙන අබහාග්‍ය සම්පන් අවස්ථාව එනිසා පේ පිංහතුන් ඒ විදිට තමන්ගේ කාලය වැයිකරන්න එපා ස්වාමින්න් අහන්ස නමක් මොන ගැහෙච්ච බලාවක තමන් අහල තියෙන තමන් දන්න කියන දන්න කියන කරුණක් කර කමන්න කරන්න එ න. මන්ගේ පා්ඩිත්ති පෙන්න්නන්නේ අන්නපා උන්නහන්සෙල්ලත් එක කතා කරඩ උන්වහන්සේලාට ධර්මකරුණු ගන්න චේතනාවෙන් නෙවී උන්නහන්සලාගේ තමන් ධර්මකාරණ වකිගෙන ගන්න චේතනාවේ ඒ මැසුරු කරන්න ඒම කතා කරඩ ධර්මකරුණු කතා කර කර බලන්නකෝ ඒ කොච්චර මිහිරි බවත්තියනවද කියලා එසා ඔබ්බ කෙනෙක්ක එක කතා කරනකොට ඒ කතා කරන පුද්ගලයා පිළිබඳ අවබෝධයක් ඇතිකරගෙන කතා කරන්න ට ර්ථකය ගෙනනම් කතා කරන්න ඕන ඔබයන්න ඒ පිළිබඳ දැනුත්තිීන ආර්ථක විශේසක්ඥීක ඇ ළඟට ඔබට දේශපාලනය ගැනම් කතා කරන්න තිනි ඒ ශෂේ සම්බන්ධයෙන් දැනුමත්තිීන පුද්ගලයක්ක් ළඟට ගි කතාරන්න ඔබට ගැටුල්ලු ප්‍රශ්ණ තියෙනවන ඒඒ අංශවලට ගිහිල කතා කරන්න හාමුදුරණමක් මොනගැහැෙනකොට මත්තකතියාගන්න ධර්ම කරුණක් පමණක් කතා කරන්න යනකොට යන්න ප්‍රශ්නයක් දෙකක්කරී අරගෙන දැම් බලනම බුදුන්සරණ නොගිය පුසු භමානව කියයනෝ බුදු හාමමුදුරන්ග ලඟට ප්‍රශ්න දාහතරක් හදාගෙන. හරියට යන්නේ දම්ම පන්නා කාරං දහම් පඩුරක් කරගෙන යන වගේ යන්නේ. දන්නවා ඒ කාරණාව කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියලා. එක ධර්ම කාරණාවක් හරි ගෙනගෙනනාවත් බලන පින්වතුනනි තමන්ගේ ජීවිතෙර කොච්චර වටිනවද. අර. අවබෝධයක් නැත්තුව බනාහාපු තිරිසංගත සතුම් පවා පිංහොතුනී මැරිල ගිහිල්ල ඉපදුනාා නං දෙවුලොව අවබෝධ එහුව නෙමේ ඒ කියන කාරණාව අහගෙනනින්දලා සමරට සූත්‍ර සජ්ජහයිනාවල් හගෙනදලා මැරිල ගිහිල දෙව්ල විපදලාති නො තිරිසංගත සත්තු එක මොහොතත් ධර්ම කරුණ කතා කරනව කියන එක ඔච්චර ප්‍රයෝජනයක් ලැබෙන වනං අප පින්වතුන්ට ඇයිඒ ප්‍රයෝජනය ලබන්න බෙරි ස්වාමන් වහසේ නම කොුණුගේ හිචලක. සමහරලාට අපිහිතමකෝ දැන් සාමීන් වහන්සේලා සමස්තයක් හැටිට ගත්තම සියල්ලෝම ධර්මි නොදන්න වෙන්නත් පුළුවන්න්නේ නොකද හැම කෙනෙක් ති ධර්මය දන්ව කියලෙක් නෑන නොදන්න ඇත් ඇති එතුට තමන්ගිහිල්ල ධර්මකරුණු අහනකොට සමහරලාට උන්වහන්සේලා ඒ පිළි බඳව හොය ගනීීමී ඒ පිබඳව තොරතුරු හොයාවිනි එතුට උන්වහන්සේ ලත් නොදැනුවත්තු ධර්මීටියම් වෙනවා. බලන්නක ඒ සංවාදය කොච්චර දියුණු තැනකට යනවද මෙලොව ජීවිතය පරලෝ ජීවිතය එක පැත්තික උන්වහන්සේලත් ධර්රමයෙන් පෝෂණය වෙනවා අනේ පැත්තෙන් තමන්ගේ ධර්මක් ඥාණයත් පැඩිබෙනවා මොකද අර භාග්‍යතුන් වහන්සේ අනුග්‍යහිතු සූත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ ලවෙනි කාරණාව තම සීල අනු ගහිතාචෝ සීෙන් අනු ග්‍රහරන දෙවිනික සුතානු ගහිතාච होෝති ඇසීමෙන් අනුග්‍රහ කරනවා තුවිනික සාකච්ච අනු ගහිතාච होෝ සාකච්చාවෙන් අනුග්‍රහ කරනවා හතර විනික තමයි සමතානු ගහිතාච होෝත පස්වනියක විපසන අනු ගහිතාච होෝ අගුත්‍රණකඇ තුවෙන පොතේ අනුගහි සූත්‍රය තිස් දෙනි පිට්ුවේ තියෙන්නේ එතන කියන්නේ පලවෙෙන එක තමයි මේ සීලෙන් අනුග්‍රහ කරනය එකට උදාහරණයක් දිී තිෙනව පිුති අටකතාවේ හරියට යම් කිසිකිෙනෙක් යම් බීජයක් පැළ කරන්න සරු බිමක් හොයාගන්න වගේ. සාරවත් බිමක් හොයාගන්නෝ වගේ තමයි මේ සීලී අනුග්‍රහකරන එක. මේ සුතානු ග්‍රහිතා චහෝත අහනව කියන එක හරියට සාරවත් බිමේ? සකස් කරලා අර බීජයේ හිටෝනොවගේ එක තමයි මේ බණ අහනව කියන්නේ ඊළඟට සාකච්ඡානු ගහිතාච හෝතය කියන්නේ සාකච්ඡා කරනවාඒ ධර්මකාරණාව සාකච්ඡා කරනවා එක හරියට අර හිටෝපු බීජයට වතුරදදා වතුරදදා ඒ ගහපෝෂණය කරනවාගේ එනිසා පිංවතුන අපේ පින්වතුනුත් නිකං නිරපරාදිී එවැනි කාලේවල් වංකරගන්නි නැතුව සසරට අකුසලයක් රැස්වෙන විදිහට තමන්ගේ කාලයේ වෙන්ංකරගන්නි නැතුව පොළුවන් තරම් පිවතුනිමි වච්චනය පරිසං කරගෙන අපේ පංහතුන් ධර්මකරුණු කතා කරන්න නුවනැතේ පිරිසේකට එකතු නාමත් ධර්මකරුණු කතා කරන්න කොද ගොඩත් දෙනෙකුට අමතක වෙලාගේපු කාරණාවත් තමයි දස අකුසල කරම පතවල ප්‍රාණගාතියක් තියෙනවා සොරකමත් තියෙනවා කාමේ වරදවා හැසරීමත් තියෙනවා බොරු කීමත් තියෙනවා. හැබැයි ගොඩත්දිනෙකොට අමතක වෙලා තියෙනවා කේලන් කියන එකත් දස අකුසල කර්ම පතංනි එකක් කියලා. කේලන් කියන එක කෙලින්ම නිරයට යනවා කියන එක අමතක් වෙලා තියෙනවා. කිස්වචන කතා කරන එකත් කිලිම්ම නිරියයට යන කර්ම පතයක් කියලා ගොඩක්දිනකොට අමත වෙලා තියෙනවා ඉතු බලන්න පෙන්වොත්තුන අපි නිරපරාදෙන් නිකන් එවැනි කතා කතා කරනවා කියල කියන්නේ ඒ අපට නිරයට මාර්ගයක් වෙනමන එනිසා ධර්ම කරුණු කතා කරන්න එක ගොඩක් වටිනවා ම අමතර කාරණාවමිතන විශේෂ කාරණාවක් නිසාමට හිතුුණන් අපේ පින්හවතුට මේක පැහැදිලි කරන වටිනවා කෙළම්කද සමහර අවස්ථාවන් වලින් අපිත් එවැනි අදදැකින් නොලබනවම් නෙවෙේ ලබනවා. එස වටිනවා පින්හොතුන ධර්ම කරුණු කතා කරන්න එක ගොඩක් ප්‍රියෝජන වත්තමන්ට මිල්ලොවටත් ප්‍රයෝජනවක් සසරටත් ප්‍රයෝජනවා. ධර්මීය දුරලු භවිෙන යුගපටව අනනාග ඕන තර මුුණ ගෙන තියනෙන. හම්සුන් යිතුමටික නද ොයාගඩ ජීවිතේම දෙන්න ඕන. එවනි ගෝනතර අපට ඉස්සරහටිනවා එ සම ලැබිච්ච වෙලාබ අපේ පිංහුතුන් ධර්ම කරුණුම කතා කරඩ. සංසාරයට අහිතවත් සසට ප්‍රයෝජනෙක් නැතිදේවල් වලට කතාාව වංකරන්න එපා පුළුවන් තරන් කතා වඩු කරලා අනවශ්‍ය කතාාව වඩු කරලා ධර්ම කතාම පින්හතුනි කතා කරනු නන්දු වෙන්න. එහෙමොන්ඳන අපේ පිංගවතුන්ට ලොකු ප්‍රයෝජනය. එමන අප අදධටමේ තුුල්ලව කම්ම ු ංග සූත්‍රය අවසං කරනවා ලබන සතතිය අපි දේශනාවේද සාකච්චා කරමු මේ සුභමානවකයා බුදුරජාණන් වහන්සේගේ ලළඟට අරගෙන යන දහම් පණ්ඩරු දාහතර මොනුවවද කියලා. මොනොවාද ප්‍රශ්න දාාහතර කියන කාරණාව අපි ලබන සතිය දේශනාව තුළ සාකච්ඡා කරමු. එමන අපි අද මේ දේශනාවට දායක් වෙලා කටයුතු කරපු. ංතුන්ට අපි මේ වෙලාවේ පුුණ්‍යානු මෝදනා කරනවා විශේෂ මද අතිුදාාර ධර්ම දේශනාව මුළුමහත් ලෝකයාම දහමින් සෝපත් කරන්නට ධර්මදාානයක් ලෙස මේ දේශනාව බොහෝදෙනෙකුට ශ්‍රවණය කරන්නට අවස්ථාව උදාකරදමි අද මේ දේශනාවේ දායකත්වේගෙන කටයුතු කරනු ලබන්නේ පල්ලේ මෝරුගම බුජ්ජමුව පදිංචි මිහිරානිි පතිරණ මහත්මිය ඇතුළු එපි අන්ත පිරිස බලාපොරොත්තු වෙනවා හාම් පිටිකම කල්ලෙලිය පදිංචි සුනීතා රන්දිනී මෑනියන් WK කමලාවත මෑනියන් ඩM ලියනාාරච්චි මෑනියන් කියනමින මේ මවූරුන්ට ආශිරුවාදය කරන්නට පළමේ මපිය හැම දෙනාට මාශිරුවාදය කරනවා ඒ හැම දෙනාටම නිදුක් නිරෝගේ දිීර්ඝාෞෂ සම්පත්තිය සැලසේවා මේ ධර්මදාානයෙන් ලබන් ලද්‍ය අතිවුදාාර කුසලානි සංස ධර්මිය ඕන්ට යික සුවපත් භාවේ ලබන්නට මානස්ික සුවපත් භාවේ ලබන්ට හේතුවාසනාවේවා ඔුගේ සිල බලාපොරුතු අපේක්ෂාවන් සියල්ලක් මිෂ්ට කරගෙන මේ ලැබූ ජීවිතේ කුසල් වඩන්නට ධර්මාවබෝධය කරගන්නට මේ උදාර කුසල ධර්මී හේතුවාසනාවේවා කලප ්‍යාශිරුවාදය කරනවා එවගේම සහන්සා සවිත්මි දියනටත් සයුල් නිෙත්සිතු නාලක අමරසිංහ කෙනමිනිිේ හැම දෙනාටම තාශුරුවාදය කරනවා ඒයා අගේ අධ්‍යාපන කටයුතු රැකරක්ෂාටයුතු දියුණුවේවා අධ්‍යාපන ලබන දවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක වේවා ඔවුන්ගේ අනාගත ජීවිතය සුවපත් පේවා ඔවු අනාගතයේ යන ගමන කිසිම බාධාවකින් තුරව ගමන් කරන්නටත් ඒෙනේ ඕගගේ සිතුල්ල පවතින සිිල බලාපොරතු ේක්ෂාව සසිියල්ලලා ිෂ් කරගන්නටත් උදාාරකු සලානි සංසධර්මිය හේතු වාසනාවේවා කියල සිෙත් ප්‍රාර්ථනා කරනවා රැකිරක්ෂා කරණයිගේ සීලෝ ැකිරක්ෂා කටයුතු සර ප්‍රකාරෙන් සාර්ථක කරගෙන දියුණ ෙන් දියුණුවටම පත් කරගන්නට මේ උදාරකු සලධර්මිය හේතු වාසනාාවේවා කියලා අපි මේ වෙලාවේ ආශිරවාදේ කරමින් සිෙත් ්‍රාර්ථනා කරනවා. එවාගේම මිය පර්ලෝගියපු අියපති ශන්ත ආදරනී පියානන්ටත් K RA අනිල්RA සිරිමාන්නR කරුණ ආරත්න කියන මෙෙන මේ පින් වතුන්ටත් පං අනමෝදන් කරනවා එඇතුළොකොට මේ පරලෝ ගියොප සියලොමීගේ ඥාතින් මේ පින්ං අනමෝදන් වේවා ඒ හැම දෙනාගේම සසර ගමන සෝපත්බේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාය සත්‍ය ධරමින වබෝධ වේවායි අපි සාධෝ කියා පිං අනමෝදන් කරමු එවාගේම දේශිකයන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරලා තිබෙනවා ගේම විශේෂ ුණ ාන ෝදනාවක් කරනවා ඉතමයි ශක්‍රදේවේන්දිරයන් වහන්සේ ඇතුළු සියලුම අල්පේශක්්‍ය මහේෂා කිය්‍ය සම්මාධිච්චික දිවිදේවතවන් මහන්සේලාටත් පින් අනුමෝදන් කර්ඩ පින් ඔතුන් බලාපොරොත්තු වෙනවා. තதேහැම බලාපරත්තුවක් මේ විදියටට මිෂ්ට වේවා. ඒහැම දිනාම පින් අනුමෝදන් කරගනිත්වා දායකෙ වෙලා කටයුතු කරපු මිහිරානි පතිරන මහත්මිය ඇතුළු එපින් අත් හැම දිනාට ම නිදුක් නිරෝගේ සුව පත් ාවවෙල බේවා. කායික මානස්සික සුවපත් භාාවේ ලබේවා, ඔන්ගේ සීලු බලාපොරොතු අපික්ෂාවන් සියල්ලක් මුදුන් පත්තේවා. එවා ගේම නිත්නාලිකාවේ සභහපතිතුමන්ටත් සාමන අධිකාරිතුන්ටත් කාරමල් ලෙ පංගත් හැමදිනාටමත් අපි මේ විලා්‍යයාශිරුවාදේ කරනවා ම මේලෝකට ිහිකරපු මාගේ මියගේ මෑනියන්ටත් මීගේ පියානන්ටත් පැවිි කරපු ගුරදේවොත්තුමෙන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනයේ ශසනක ගමනකට මට මඟ විවර කරදුන් ව කලයානමිත්‍ර ගුරුවරු හැමදිනාටමත් මෙවන් උතුම් ධර්මයෙන් මාව පෝෂණය කරන ඉතාම ගැඹුරු කධර්ම කාරණාවල් වලින් අපව ධර්මින් පෝෂණය කරන මගේ ගුරුදේවයානන්ටත්මි උදාරකුසල් ධර්මි අනුමෝදන්වේවා සබුද්ධ ශාසනීමමි ශාසනක ගමන් මගේ අපට සසිව්පසදානෙන් උපස්ථාන කරපු සියලුමදායක කාරකාදී හැමදිනාටමත්මී පින් අනුමෝදන් වේවා ඕන්ටත් ඔබා පැහැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන්ක ක සහගත ප්‍රතිපදාවං උතුම් ච ස්‍ය ධර්මය අවබෝධ කරගන්නටම උදාරකුසලධර්මිය හිීතුවාසනාවීවා කියලා අපිමී වෙලාවි සාදू කියා පिං අනුමෝදන් කරගමු අවසානය ඔබා පැහැමදිනාටම කිිටිම කාලිකिින් උතුම් ච ධර්ම බෝධ කරගන්නට ම පිනඋතුම් පාරමිතාවක්ම වීවා ආකා සට්ටහාචබුම්මට්ටහාදීවානාගාම හිද්ධිකා. උഞන් tangan මෝதி சிරන්රකන්තුु සම්මා සම්බුද්ධ සාසනங சிරන්රකන්තු සම්මා සබුද්ධ දේශනங சிරන්රකන්තුु සම්මා සබුද්ධ සාාවකං අද நிති ම් ධර්ම දර්ශිනාවට වැ ට වදාது පුුද්ජිපාද මාතර මහින්දස්වාමින් වහන්සේද. නිතුුක් නිරෝගී චිරගීවනය සැල්සීවා. සාදුූ සාදුූ සාදුු